තිබුණු පළවෙනි වතාවේදීම මම ඒක නැවත නැවතත් අවධාරණය කරනවා සත්‍යෙම ප්‍රකාශ කරන්නට ඕනේ. මේකෙදී අපි දකින දෙයක් තමයි මේ සමාජය තුළ මේ ගැන තියෙන භීතිකාව මත වන්නට ඕනේ සත්‍ය සංගවන ස්වභාවයක් තියෙනවා. වෙනත් රෝග සම්බන්ධයෙන් එහෙම මිනිස්සු විතරක් අසත්‍ය කරුණු ඉදිරිපත් කරන්නේ නැහැ. මේ රෝගය සම්බන්ධයෙන් බොහෝ අසත්‍ය කරුණු ඉදිරිපත් වෙනවා මුල් අවස්ථාවල. ඊට පස්සේ සංකූලතා එන්න පටන් ගත්තට පස්සේ තමයි සත්‍ය කරුණු ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ රෝගයත් සෑහෙන දුරට වර්ධනය වෙලා අපි දැක්කා පහුගිය දවසක රාගම රෝහලේදී සිද්ධියක් වර්තා වුණා. ඔව් ඒ වගේ සිද්ධි කීපයක් වුණා. කීපයක් සමාජ මාධ්‍යවල මාධ්‍යවල ගියා අපි දැක්කා. ඒ වගේ තත්ත්ව ඇති වෙනවා. ඒ නිසා අපි ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා ඒ කාරණේ සත්‍යෙම ප්‍රකාශ කරන්නට කියලා.